සුබදසක් අපේ යාළුවා හැමෝටම. ඉතින් අද අපි කරන්න යන්නේ මේ ගෝල්ඩ් කලර් එකෙන් කොහොමද අපි ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්නේ කියන එක. අපි බලමු කොහොමද කියලා ගෝල්ඩ් කලර් එකෙන් ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්නේ. ඉතින් අපි මුලින්ම නිව් ඩොකියුමන්ට් එකක් ගන්න ඕන. මේ විදිහට නිව් ඩොකියුමන්ට් එකක් කරගන්න ඕන. පික්සල් වලින් ගන්න මම සාමාන්‍ය වලකම සයිස් එකක් මම ගන්නවා මෙතන පික්සල් 1800යි 1000යි. අය ගන්න රෙසලූෂන් නම් මම ගන්න 72යි මේකට. සාමාන්‍යයෙන් ඒවයි ගන්න පික්සල් වලින් ගන්න ඕන. අරගෙන ඊට පස්සේ මේකට අපි කලර් බ්ලැක් කලරේ ෆිල් කරගන්න ඕන. බ්ලැක් කලරේ ෆිල් කරගන්න මෙතන එඩිට් වලට ගිහලා ෆිල් වලට ගිහිල්ලා මෙන් මෙතන කන්ටෙන්ට්ස් කියන තැන තියෙන අර බ්ලැක් කියලා දාලා ඕකේ කරා. දැන් අපි බ්ලැක් කලරේ ෆිල් කරගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක උඩ ටයිප් කරන්න අපේ අවශ්‍ය ටෙක්ස්ට් එක. මෙතනින් අපිට සයිස් එකක් දාලා වයිට් කලර් එකෙන් ෆොන්ට් එක සිලෙක්ට් කරලා ටයිප් කරගන්න ඔයාලට අවශ්‍ය ටෙක්ස්ට් එක. රයිට්. මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරගෙන මෙතන තියෙනවා ඔයාලට පුළුවන් ටයිප් කියන එකෙත් තියෙනවා. එහෙම නැත්නම් එඩිට් කියන එකේ තියෙන ප්‍රී ට්‍රාන්ස්ෆෝම් කියලා. මේ ප්‍රී ට්‍රාන්ස්ෆෝම් කියලා තියෙනවා. ඊට පස්සේ මේක ලොක් කරගන්න පුළුවන් ඔයාලට අකු ටෙක්ස්ට් එක ඔයාලගේ. හරි. කන දැන් අපි මේකෙම ඩුප්ලිකේට් ලේ එකක් කරගන්න ඕන. මෙන්න මේ විදියට රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් ලේ වලට ගිහිල්ලා ඕකේ කරන්න. ඩුප්ලිකේට් ලේ එක මේ විදියට අපිට ඇඩ් වෙලා තියෙනවා. අපි මේ ඩුප්ලිකේට් ලේ එකේ උඩ රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩ් ඉන් ඔප්ෂන් වලට යනවා. බ්ලෙන්ඩ් ඉන් ඔප්ෂන්. උඩම තියෙන බ්ලෙන්ඩ් ඉන් ඔප්ෂන්. ඊට පස්සේ මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙයි ඔයාලට. බ්ලෙන්ඩ් ඉන් ඔප්ෂන් වලට ගිහිල්ලා මෙතන ඉඳලා ග්‍රේඩියන්ට් ඕවලේ. ග්‍රේඩියන්ට් ඕවල් සිලෙක්ට් කරලා මේක අපිට මම මෙතන ඔයාලට පේනදි කලර් පැලට් එක පෙන්වනවා. මේ කලර්ස් දෙකකින් අපි ඒකට ක්ලික් කරනවා. මේ විදිහට ක්ලික් කරලා පස්සේ මෙහෙම ඕපන් වෙනවා කලර්ස් දෙකම ඕපන් වෙනවා. මෙන්න මේ විදිහට මෙතන එක කලර් එකක් සහ මෙතන එක කලර් එකක්. මම මේ 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 දේවල් ගැන මේ තියෙන ඔප්ෂන්ස් සහ ටූල්ස් ගැන වෙනම වීඩියෝ එකක් කලින් කරලා දෙනවා මගේ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාන්නම්. Photoshop for beginners කියලා. ඉතින් ඒකෙන් පුළුවන් මේ හැමදේම ඉගෙන ගන්න ඔයාලට. මෙතන ගල් කලර් එක අරගෙන මෙන්න මේ කලර්ස් දෙකෙන් මෙන්න මේ ටික් එක. මේ ටික් එක සහ මේ ටික් එක දින කලර්ස් දෙකට අපි මෙන්න මේ ටික් එක ඩබල් ක්ලික් කරනවා. එතකොට මේ පැත්තේ කලර් එක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකට ඔයා කලර් කෝඩ් එකක් ගන්න මෙන්න මේ විදියට. ඔයාලට පුළුවන් මෙතනට ගන්න RGB කියන එකට මේකට 246ක්. ඊට පස්සේ මෙතනට G එකට 238ක් සහ B එකට 173. මේ විදියට. දැන් ඕකේ කරන්න. ඊට පස්සේ මේ අනික් කලර් එකට යනවා මේ පැත්තේ. ඒකට ඩබල් ක්ලික් කරලා අපි ඒක ටයිප් කරනවා 193ක් 173ක් ඒ වගේම 81ක්. රයිට්. අර ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ඕපන් මේ අපේ කලර් එක සිලෙක්ට් කරලා තියෙනවා. මෙතන අපි කියන්නේ නේම් එකක් ටයිප් කරලා නිව් එකක් හදන්න තියෙනවා. ඔයාලා එක හදා ගන්න. මෙතන මම අක්කයි ටයිප් එකක් ගහ ගන්න gold color කියලා වගේ. හයින් මේ විදිහට හදාගත්තා ඊට පස්සේ මෙතන නිව් කියලා සේව් කරන. සේව් කරන දෙන්න ඒ කලර් එක ඇඩ් වෙනවා. දැන් ඕකේ කරන්න. ඕකේ කරලා ඔයාලට තියෙනවා ඊට පස්සේ මෙතන ස්ටයිල් කියන එක reflected වලට දාන්න. දැන් මේ විදිහට ස්ටයිල් එක මැස් වෙනවා. ඊට පස්සේ ඔයාලා යන්න bevel emboss වල. මෙතන උඩ bevel emboss ගිහිල්ලා මෙන්න මෙතන ටෙක්නික් කියන එක chisel hard වලට දාගන්න. chisel hard අනිවාර්යෙන් දාගන්න ඕන. ඊට පස්සේ මෙතන outer bevel කියන එක inner bevel කරලා දාගන්න. right. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙනවා පල්ලා ග්ලොස් කන්ට්‍රෝල් කියලා. ග්ලොස් කන්ට්‍රෝල් කියන එක තැනින් ඔයාලට මේ වගේ පෙන්වන පොඩි බොක්ස් එකක්. මේක වෙන තැන ඇරෝ එකක් තියෙනවා. අන්නේ ඇරෝ එක ක්ලික් කරලා මේක ඔයාලට තියෙනවා මෙහෙම ස්ටයිල්ස් 12ක්. ඒකේ නම් වෙන ස්ටයිල් එක මේක ඩබල් ක්ලික් කරන්න. එතන මේක ඔටෝම ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන ඇන්ගල් කියන තැනට 120ක් වගේ දෙන අංශක 120ක්. ඊට මෙතන ඇන්ටි ඇලයිසඩ් කියලා තියෙනවා. මෙතන ටික් එකක් දාන්න. මේ ටික් එකත් අනිවාර්යෙන් දාන්න. දාලා ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන ඔපැසිටි දෙකක් වෙනස් කරන්න තියෙනවා. හයිලයිට් මෝඩ් එකයි ෂැඩෝ මෝඩ් එක දෙකටම අංශක 75ක් වගේ දාන්න ප්‍රමාණයක්. හොඳයි. අංශක 75ක් වගේ ප්‍රමාණයක් දාන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා ඩෙප්ත් එක. ඩෙප්ත් එක මේ තියෙන ඩෙප්ත් එක මේක සාමාන්‍යයෙන් අපි 160ක් 70ක් වගේ නේද වැඩි කරන්නේ.
170ක්ම තමයි. ඒ සයිස් එක දිනවා වල වෙනද සයිස් එක මේක වැඩි කරන්න සාමාන්‍යයෙන් වල මේක බලද්දි දෙපෙන්නේ මෙන්න මේ වගේ 27යි. ඔව් 32ක් වගේම වැඩි කරනවා. සයිස් එක. රයිට්. ඊළඟට මෙතන දිනන ඉන ග්ලෝ කියලා. මේ පේනවාද ඉන ග්ලෝ. ඉන ග්ලෝ කියන සිලෙක්ට් කරාම වල මේ වගේ ඕපන් වෙයි. මේකෙදි ආර බ්ලෙන්ඩ් මෝඩ් එකක් තියෙනවා. මේ බ්ලෙන්ඩ් මෝඩ් එක අනිවාර්යෙන් මල්ටිප්ලයි වලට දාන්න. ආ වෙනස් වෙලා තිබුණා. ඊට පස්සේ ඔපැසිටි එක දාන්න. සාමාන්‍යයෙන් 50ක් විතර 100ට 50ක් විතර දාලා ඊට පස්සේ ඔයාලට මම මේ කලර් කෝඩ් එකක් තවයක් කියලා දෙනවා. මම මෙතන කලයක් ඔයාලට පෙන්වනවා. මෙතන ග්‍රීන් කලර් එක වැටලා තියෙනවා. අපි සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙතන මේ විදියට ඔයාලට අර විදිහම ඕපන් වෙනවා. RGB එක අපි RGB වෙනස් කරනවා. මෙන්න මේ කලර් කෝඩ් එකට 232යි. ඊට පස්සේ මෙතනට 128යි. ඊළඟට 31යි. ඊළඟ මෙයාගේ ඔරෙන්ජ් කලර් එකක් ආවා. ඩාර්ක් ඔරෙන්ජ් කලර් එකක් එනවා. ඕකේ කරන්න. ඕකේ කරලා ඉවරලා ඔයාලා මේ සයිස් එක දිනවා. සයිස් එක දාන්න 60ක් 70ක් විතර ප්‍රමාණයක් සාමාන්‍ය. දාලා ඊට පස්සේ මේක ඕකේ කරා. දැන් ඔයාලට ගෝල්ඩ් කලර් එක සාමාන්‍ය ඔයාලට පෙන්වන දෙන්න ටිකක් කැම් ප්‍රමාණයකට ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ මෙතන ඔරිජිනල් ලේ එකක් තියෙන අපි කලින් මුලින් ගත්ත ලේ එක ඒක සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරලා ඉවරලා අපි ඒකේ රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩින් මෝඩ් යනවා අපි ඒකේ. බ්ලෙන්ඩින් මෝඩ් ගියාම මෙතන තියෙන ස්ට්‍රෝක් කියලා වට පෙන්. අපි ඒක සිලෙක්ට් කරා. ස්ට්‍රෝක් සිලෙක්ට් කරලා මෙතනින් කලර් එක අපි අර කලින් සිලෙක්ට් කරගත්ත අපි ගෝල්ඩ් කියලා කලර් එකක් දාගත්තානේ. අන්නේ කලර් එක එහෙම අරන් ඕකේ කරන්න. ඒකෙත් ස්ටයිල් එක ඒකෙත් ෆිල් මේ මෙතන අනිවාර්යෙන් ෆිල් ටයිප් එක ග්‍රේඩියන්ට් තියෙන්න ඕන. මෙදී ග්‍රේඩියන්ට් තියෙන්න ඕන. මෙතන. පොසිෂන් එක අවුට්සයිඩ් වලට දාන්න. ඒක හරි. මෙතන ස්ටයිල් එක අනිවාර්යෙන් රිෆ්ලෙක්ටඩ් තියෙන්න ඕන අපි කලින් දාපු එකම. රිෆ්ලෙක්ටඩ් තියෙන්න ඕන ඊට පස්සේ. ආර පේනද පොසිෂන් අවුට්සයිඩ් ඊට පස්සේ සයිස් එක මේකේ අපි සයිස් එක 8ක් විතර වගේ තමයි තියෙන්න ඕන සාමාන්‍යයෙන්. ඒ වගේ දැම්මහම ඇති. 8ක් විතර වගේ වෙන්න. ඊට පස්සේ අපි ආයෙත් යනවා මේක බෙවල් එම්බොස්. බෙවල් එම්බොස් වලට ගියලා පස්සේ ආඩ දින ස්ටයිල් එක. ස්ටයිල් එක දාන්න ස්ට්‍රෝක් එම්බොස් කියන එකට. මේදී ස්ට්‍රෝක් එම්බොස් කියන එකට දාන්න. දාලා ඉවරලා ඒක ටෙක්නික් අනිවාර්යෙන් චෙස්ල් හඩ් තියෙනවා. ඊට පස්සේ ඒකෙත් සයිස් එක අපිට 32ක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. සයිස් එක 7ක් 8ක් වගේ දාන්න. හයකුත් ඇති හයක් දාන්න. හයක් දාන්න සයිස් එක. හයක් දාගමු ඊට පස්සේ මෙතන ග්ලස් කන්ටේනර් කියන එක අපි ඉස්සෙල් සිලෙක්ට් කරගත්ත එකම තියෙනවනේ ඇන්ටි ඇලයිසඩ් කියනත් එහෙම වැටලා තියෙන්න ඕන. මෙතන මේ දේවල් එහෙම ඩිෆෝල්ට් විදිහට අපි කලින් දාපු විදිහට වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන අවුටර් ග්ලෝ කියලා. මෙතන අවුටර් ග්ලෝ. අවුටර් ග්ලෝ එකට ගිහිල්ලා ඔපැසිටි එක දෙන්න 40ක්. 40ක් දුන්නා. ඊට පස්සේ මෙතන කලර් එක අපි කලින් පාවිච්චි කරපු කලර් එක එහෙමම තියෙනවා. අපි ඒ කලර් එකම යූස් කරන්න 232 128යි 31යි කියන එක. ඕකේ කරන්න. හරි. දැන් අපිට මේ ගෝල්ඩ් කලර් එක ගොඩක් දුරට සාර්ථකයි. ඒක සම්පූර්ණයි. ඊට පස්සේ මේක ඕකේ කරන්න. රයිට්. ඔයාලට මේ තව ලස්සන කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ ගෝල්ඩ් කලර් එක විදියටම මේ විදියට ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ප්ලේයර් එකක් එහෙම නැත්නම් ස්පාකල්ස් එකක්. ස්පාකල්ස් එකක් ගැන පොඩ්ඩක් මෙයාලා දිලිසෙන වගේ වාර දැකලා ඇති. මං ගාවින් එකක් ඇති මං දාන්නම් අන්න ඒ වගේ එකක් දාන්න ස්පාකල්ස් එක. ඒතර තව ලස්සනයි. ස්පාකල්ස් කියන්නේ මේ වගේ. අපි ඒක අරගෙන මෙන්න මේ විදියට මේකට දාගන්නවා. දාගෙන අපි මේ උච්චය සුට්ට පුංචි කරගන්නවා මේ විදියට. මෙන්න මේ විදිහට අපි අවශ්‍ය තැන් වලට එහෙනම් කොපීස් අරගෙන කොපීස් ගන්න පුළුවන් කීබෝඩ් එකෙන් ඕල්ට් එකත් එක්ක. ඕල්ට් එක ප්‍රෙස් කරගෙනම මවුස් ක්ලික් කරා. මවුස් එක දිදී අපිට ඒ වගේම කොපියක් ගන්න පුළුවන්.
අනේ ඉතින් ස්පාකල්ස් කීපයක් දැම්මහම තව ලස්සන වැඩි. ඊටස් අපි මෙන්න මේ ලේයර්ස් ටික එකතු කරගන්න. ලේයර්ස් සියල්ල එකතු කරගන්න. අනිවාර්යෙන්ම මෙන්න මෙතනින් බ්ලෙන්ඩ් බ්ලෙන්ඩින් මෝඩ් එක දාන්න ස්ක්‍රීන් කියන එකට. අපේ වැඩි සාර්ථකයි. මේ විදිහට තමයි අපි ගෝල්ඩ් කලර්කින් ටයිප් එකක් කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් මේ වෙන ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් පාලින් කමෙන්ට් කරලා මම ඒවට උත්තර දෙන්නම්. ඊට පස්සේ මගේ channel එකේ මේ වීඩියෝ එක සහ තවත් වීඩියෝස් මේ channel එක ඔයාලට දාත් දෙනවා නම් subscribe කරන්න. මේක subscribe කරලා ඉස්සරෙන් දින පුංචි bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරගාමු ඔයාලට notification එකේ මම මේ වීඩියෝ එකක් upload කරලා තියෙනවා කියලා. ඉතින් යාළුවනේ ගොඩක් ස්තුතියි.